හොඳ වුණ ජනාධිපතිවරණයට ඡන්දි ඉල්ලන අපේක්ෂකෙක් මීටිමක මෙහෙම කියනවා මම ජනාධිපති වුණොත් හැමෝටම ෆ්‍රී Wi-Fi දෙනවා ඉංග්‍රීසියෙන් If I become the president I will give free Wi-Fi to everyone ඔන්න ජනාධිපතිවරණයට ඉල්ලන්න හිතලවත් නැති ඉස්සරහටත් එහෙම අදහසක් නැති මම මෙතන ඉඳන් කියනවා මම ජනාධිපති වුණොත් මම ෆ්‍රී Wi-Fi හැමෝටම දෙනවා කියලා If I became the president I would give free Wi-Fi to everyone එකම දේ මං සිංහලෙන් කියන්නේ හැබැයි බලන්න ඉංග්‍රීසි පොඩි වෙනසක් වෙලා තියෙනවා ඊළඟට තව දේශපාලන මීටිමක තව මිනිසෙක් කියනවා විජය කුමාරතුංග ජනාධිපති වුණා නම් ෆ්‍රී Wi-Fi හැමෝටම දීලා If Vijay Kumar Tunga had become the president, he would have given free Wi-Fi to everyone. Well, ඇයි මේ විදිහට ඉංග්‍රීසි වෙනස් විදිහට භාවිතා වුනේ? ඒක එහෙම වෙන්න ඕනේද? මේ තමයි conditionals පාඩම. අපි ඉගෙන ගමු conditionals ගැන. මම තිමිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක. හොඳයි. මේ conditionals condition කියන්නේ කොන්දේසිය යම් දෙයක් සිදුවීම කියන කොන්දේසිය මත තව දෙයක් සිද්ධ වෙනවා කියලා මේ conditionals වලින් කියවෙන්නේ මේ දෙයක් වුණොත් එහෙමත් නැත්නම් මෙහෙම නම් කියන තේරුම තමයි if එකෙන් එන්නේ ඉංග්‍රීසි භාෂාවේ මේ ඉතාමත්ම ප්‍රචලිත එයාගෙන් බහුලව අපිට ඉස්කෝලේ පවා උගන්වන මේ conditionals වර්ග තුනක් තියෙනවා ඒ තුන තමයි මම අර මුලින් පටන් ගන්නකොටම කිව්වේ ඊට අමතරවත් මේ conditionals භාවිත කරන විදිහ තියෙනවා අපි මුලින් බලලා ඉමු අපිට මේ වැදගත්ම වෙන conditionals වර්ග 3 ගැන සවිස්තරාත්මක මුලින්ම සාරාංශයක් විදිහට කිව්වොත් අපි මේ අපිට මේ first conditional එක පළවෙනි යට මේ තියෙන එක භාවිතා කරනවා අනාගතයේ යම් දෙයක් සිද්ධ වුණොත් ඊට පස්සේ මෙන්න මේ දේ වෙනවා කියලා කියන්නේ මේ දෙවෙනි ක්‍රමයේ අපි භාවිතා කරන්නේ ඒත් අනාගතය ගැන කියන්නම තමයි. උගුරු දැන් කලබල වෙන්න එපා මෙතන තියෙන past form එකෙන් මේ වාක්‍ය තියෙන්නේ කියලා. ඒක තමයි මේ conditional එකේ හැටි. මේ දෙවෙනි conditional එක අපි පාවිච්චි කරන්නේ අනාගතය ගැන කියන්නම තමයි. හැබැයි ඒ දේ වෙන්න ඉතාමත්ම ඉඩ අඩුයි නම් තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට මතක ඇති මම ගත්ත උදාහරණේ අර ඡන්දෙට ඉල්ලන ප්‍රධාන අපේක්ෂකෙක් කියනකොට මම ජනාධිපති වුණොත් කියලා. එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා එයා ජනාධිපති වෙයි කියලා. ඒ වගේම ලොකු ඉඩකුත් තියෙනවා ජනාධිපති වෙයි කියලා. ඒත් මම එහෙම කියද්දි මම මේ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙන හෝ වෙයි කියලා හිතාගෙන නෙමෙයි ඒ දේ කියන්නේ මම ගොඩක් දුරට දන්නවා මේක වෙන්නේ නැති දෙයක් කියලා. ඒත් මම ඒක දැනගෙන තමයි කියන්නේ. මේකට තව හොඳ උදාහරණයක් තමයි මට ඇලඩින්ගේ පුදුම් පහන ලැබුණොත් කියලා. අපි දැක් කියනවනම් අන්න අපි හැම අනාගතේ මෙහෙම වුණොත් කියලා කිව්වට අපි හොඳින්ම දන්නවා ඒක වෙන්නේ නැහැ කියලා. අන්න මේ වගේ දේවල් ගැන කියන්න තමයි මේ සෙකන්ඩ් කන්ඩිෂනල් එකේ මේ ෆෝමැට් එකට අපි කියන්නේ. ඒ වගේම අපි වර්තමානයේ නොවිච්ච දෙයක් ගැන කියනත් මේ සෙකන්ඩ් කන්ඩිෂනල් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ දේ වුණා නම් මෙහෙමයි කියලා. මේ ගැන අපි තව ටිකකින් සවිස්තරාත්මක බලමු. थर्ड कंडीशनल तुंगिनी कंडीशनल अभी पाच अतीत अतीत सिद्ध नोइच यमा अभी की एक उनाना मेन मेहमद एक थर्ड कंडीशनल मे फॉर्मेट मे क्रमे युदा मत मत उदाहरण विजय कुमार तुंग මගකට අපහසුකරන්නේ මේක ගත්තේ අපි හැමෝම දන්නා විජය කුමාරතුංග මිය ගිහිල්ලා ඉන්නේ ඒ වගේම ඔහු ජනාධිපති වුණේ නැහැ ඉතින් අපි කියද්දි අතීතයේ මෙයා මෙහෙම වුණා නම් මෙන්න මේ දේ වෙන්න ඉඩ තිබ්බා කොහොම වුණා වෙනවා කියලා එතකොට අපි මේ third conditional එක පාවිච්චි කරමු අපි මේ තුන වෙන වෙනම ඉගෙන ගමු මේ format එක මේව හදාගන්න විදිහ උදාහරණ ගොඩකුත් එක්ක first conditional මම ජනාධිපති වුණොත් හැමෝටම free wifi දෙනවා If I become the president, I will give free Wi-Fi to everyone. The first conditional ලේක විතරනේ මේ conditional ඕනේ එක බලද්දී අපිට පේනවා කොටස් දෙකක් තියෙනවා. හරියටම කිව්වොත් clauses දෙකක්. ඒකේ වාක්‍ය ඛණ්ඩ දෙකක්. නිකම්ම උගලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් වාක්‍ය කෑලි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි if I become president අනිත් එක තමයි I will give free Wi-Fi to everyone. මේ first conditional ලේක පළවෙනි ලක්ෂණය තමයි මේ if සහිත වාක්‍ය ඛණ්ඩය තියෙනවානේ. අන්න ඒක වර්තමාන කාලයෙන් තියෙන්න ඕනේ. හරියට කිව්වොත් simple present tense එකේ. ඒතර බලන්න මේ උදාහරණේ if I become president become present form එකෙන් තියෙනවා. හරි. දෙවෙනි ලක්ෂණය තමයි මේ අනෙක් වාක්‍ය ඛණ්ඩය if තියෙන වාක්‍ය ඛණ්ඩෙම අනිත් එක ඒක අපි simple future tense එකෙන් තියෙන්න ඕනේ. will යොදලා. මේ කාරණා දෙක අනිවාර්යයි. ඒ වගේම තමයි අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වාක්‍ය ඛණ්ඩ දෙක මෙහෙම්මම මාරු කරන්න පුළුවන්. මාරු කරන්න කිව්වේ මේ තියෙන if I become the president I will give free Wi-Fi to everyone අපිට ඕන කියන්න පුළුවන් I will give free Wi-Fi to everyone if I become the president
ඒක කිසිම වරදක් නෑ. හැබැයි ඔයගොල්ලෝ වරද්දගෙන මේ if විතරක් if කියන වචනේ විතරක් මාරු කරලා අර අනිත් වාක්‍යයට දැම්මොත් ඒ කිව්වේ I become president if I will give free wifi to everyone කියන බෑ ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙම නැත්තම් if I will give free wifi to everyone I become president සම්පූර්ණයෙන් වැරදි. අපි if විතරක් නෙමෙයි මාරු කරන්නේ if සහිත වාක්‍ය ඛණ්ඩය ඕන පළවෙනියට තියන්න පුළුවන් දෙවෙනියට තියන්න පුළුවන් කියලායි මම මේ කියන්නේ. उदाहरण मम एव दणविडे मम एव दफ्फे मेसेज मेतन आप मम की इंग्लिश भाषा I will give you a message ඒක අනිවාර්යෙන් එන්න ඕනේ නැවත වතාවක්. ඔයා හොඳින් පාඩම් කළොත් විභාගේ පාස් වෙයි. If you study well, you will pass the exam. That you will pass the exam if you study well. මේ කියන්නේ අනාගතය ගැන. ඔබ අනාගතේ මෙහෙම කළොත් ඔබට මෙන්න මේ රිසල්ට් එක ලැබෙයි. මේ ප්‍රතිඵලය ලැබෙයි. මෙන්න මේ දේ වෙයි කියලා. එහෙම නැත්නම් මෙන්න මේ දේ අනාගතේ වුණොත් මෙන්න මේ දේ කරන්නම් නැත්නම් මෙන්න මේ දේ වෙයි කියලා. Or that no matter that kekumake if you don't brush your teeth you will get a toothache mata deyanne me siddwenna loku sambhavita thiyena dewal gena me kiyanne e kiyanne me de kiyana kena hitanawa meka veyi kiyala ho wenna loku sambhavita thiyena kiyala eka etukota attarama thirne wenne me wakye kiyana kena mata api thoraganne me den katha karana first conditional ekada naththan second conditional ekada kiyala ඇවංචා කළොත් ඔවුන් ඇයට දඬුවම් කරාවි. If she cheats, they will punish her. බලන්න මේ වාක්‍ය ඛණ්ඩ දෙකටම අනිවාර්යෙන් සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනි. ඔබ දොර ලොක් නොකළොත් හොරු ඇතුළට ඒවි. If you don't lock the door, thieves will come inside. එමෙතත් thieves will come inside if you don't lock the door. මේ හැම එකකම මේ විදිහට මාරු කරලා කියන්න පුළුවන්. හරි. එන ෆස්ට් කන්ඩිෂනල් එක හරි අපි යන් දෙවෙනිකට මම මුලින් ගත්ත උදාහරණය තමයි මම කියනවා if I became president I would give free wifi to everyone මම ඉස්සෙල්ලත් කිව්ව මේ විදිහට කියන්නේ අපි අනාගතය ගැන තමයි මේ ඉංග්‍රීසි වාක්‍යයේ අතීත කාලින් verb එක තිබුණාට මේ කියන්නේ අනාගතයේ දෙයක් ගැන අනාගතේ මෙහෙම වුණොත් කියලා තමයි කියන්නේ හැබැයි ඒ දේ වෙන්න ඉතාමත්ම ඉඩ අඩුයි හෝ කොහෙත්ම වෙන එකක් නැහැ කියලා හිතන දේ තමයි අපි මේ කියන්නේ අන්න ඒ දේ හැඟවීම පිණිස මේ යථාර්ථයෙන් ඈතයි කියන දේ තවත් දක්වන්න අවශ්‍ය නිසා තමයි මේ අතීත කාලෙින් මේ විදිහට verb එක තියෙන්නේ ඔය අපි කියන්නේ නිකන් ඉන්න ගම දැන් මට මතකයි මම පොඩි කාලේ නම් මට ඇලඩින්ගේ පහන හම්බුනොත් මොකද කරන්න කීගේ යාළුත් එක්ක කියලා එතකොට අපිට පැහැදිලි අපි මේ කියන්නේ අනාගතේ මෙහෙම වුණොත් මෙන්න මෙහෙම කරනවා කියලා. ඒ වගේම අපිට පැහැදිලි මේවා වෙන්න ඉඩක් නැහැ කියලා දැනගෙන තමයි කියන්නේ මේ කියන වාක්‍ය. ඉතින් අන්න එහෙම ඒ දේ වෙන්නේ නැහැ කියලා දැනගෙන අපි කියනකොට මෙහෙම වුණොත් කියලා අපි මේ සෙකන්ඩ් කන්ඩිෂනල් ෆෝමැට් එක පාවිච්චි කරනවා. දැන් වැරදිලා හරි අපි හිතමු කවුරු හරි ළමෙක් හිතන් ඉන්න ඇලඩින්ගේ පුදුම් පහන ගැන ඇත්තටම තියෙන එකක් ඒක ලබා ගන්න පුළුවන් කියලා. එයා එහෙම හිතලා කියනනම් මට පුදුම් පහන ලැබුණොත් කියලා එහෙනම් ෆස්ට් කන්ඩිෂනල් එකෙන් තමයි ඇයි වාක්‍ය කියන්නේ. මම හිතන ඔයගොල්ලන්ට තේරෙනවා. ඉතින් මේකේ ෆෝමැට් එක තමයි මේකෙත් වාක්‍ය ඛණ්ඩ දෙකක් තියෙන එකක් if තියෙන ක්ලෝස් එක. මේ if තියෙන ක්ලෝස් එක අපි යොදන්න ඕනේ past form එකකින් අතීත කාලෙන් simple past එකකින් මේ second conditional එකේදී. First conditional එකේ අපි simple present එකෙන් තිබ්බේ. මේකේ simple past If I became the president. ඊට පස්සේ අනිත් clause එක ඒකේ අපි කරන වෙනස තමයි අර අපි මුලින් will කියලා යොදලා තිබ්බ එක වෙනුවට අපි will වෙනුවට would යොදනවා. I would give free wifi to everyone. ඒතර මේක තමයි second conditional එකේ structure එක. මේකෙත් මේ clauses දෙක මාරු කරන්න පුළුවන්. I would give free wifi to everyone if I became the president. අපි තව උදාහරණයක් බලමු. මට ඇලඩින්ගේ පුදුම පහන ලැබුණොත් මම ලොකු මාලිගයක් ඉදි කරනවා. මට ඇලඩින්ගේ පුදුම පහන හම්බුනොත් එන ඒ කොටසට තමයි if යොදන්න ඕනේ. If I got the Aladdin's lamp, ඇලඩින්ගේ ලාම්පුව පහන ලැබුණොත් I would build a palace. මම මාලිගයක් හදනවා. ඇය මට ආදරය කළොත් මම ගොඩක් සතුටු වෙයි. දැන් බලන්න මේ වාක්‍ය අපි හිතනවා නම් ඇය මට ආදරය කරොත් කියන්නේ අන්නේ කාරණාව වෙන්න ලොකු ඉඩක් තියනවා කියලා. එහෙනම් අපිට ෆස්ට් කන්ඩිෂනල් එකකින් කියන්න පුළුවන්.
if she loves me කියලා. ඒත් එහෙම වෙන්න ඉතා ඉඩ අඩුයි නම් එහෙනම් අපිට කියන්න පුළුවන් if she loved me I would be very happy. ඒකට දුක හිතනවානේ. මේක first conditional එකෙන් කිව්වොත් අවුලක් නෑ. second conditional එකෙන් කිව්වොත් ඇත්තටම ටිකක් දුක හිතන ওই වාක්‍ය. බලාපොරොත්තු කඩ වෙච්ච කෙනෙක් තමයි if she loved me කියලා බොහෝ විට කියන්නේ. මොකද එයා විශ්වාසෙන් කියන්නේ මේ දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි සිංහලින් පවා සමහර වෙලාවට මේ අනාගතේ මෙහෙම දේවල් ගැන කියද්දි මේ අතීත කාලෙන් කියනවා කියලා මට හිතෙනවා. ඇයි මෙහෙම කරා නම් මං සතුටින් ඉන්නවනේ. කෝ කරන්නේ නැහෙනි. ඒතර අපි අනාගතය ගැන කියන්නේ. පන්ති හැමදාම අන්තිමයා වෙන ළමයා කිව්වොත් මේ මම පන්ති පළවෙනියා වුණොත් අම්මල් මට බයිසිකලයක් තෑගිදී if I became the top of the class අපිට first of the class කියන පුළුවන් එක වඩා හොඳයි top of the class කියන්නේ පළවෙනියා කියන එක තමයි මුදුන උඩින්ම තියෙන උඩින්ම ඉන්න එක කියන එක තමයි top කියන්නේ if I became the top of the class අම්මලා ඒතර අම්මලා කියලා කියන්නේ mothers ද මෙතන නැහැ අපි සිංහලෙන් අම්මලා කියලා අදහස් කරන්නේ මෙතන අම්මල් මට තෑගි අරන් දී කියලා අම්මයි තාත්තයි කියන එක කියන්නේ දෙමාපිය my parents would give me a gift මට තෑගක් අරන් දෙයි මෙතනදී මේ ළමයා මේ පළවෙනි තවම් පන්ති පළවෙනියා වෙයි කියලා හිතාගෙන නෙමෙයි මේ කියන්නේ නිකන් අර නිකන් හිතලා ආසාවට කල්පනා කරලා කියන මම පළවෙනියා වුණා නම් මට මෙහෙම අරන් දෙයි කියලා. බලන්න අපි සිංහලනොත් වුණා නම් කියලා past අතීත කාලෙන් කියනවා මේ විදිහට අනාගතය ගැන කියද්දි. අපි තුන් පන්ති දෙවෙනියා වෙන ළමයා කියනවා මම පන්තියේ පළවෙනියා වුණොත් අම්මලා මට තෑගක් අරන් දෙයි කියලා. එතකොට මෙයා මේක කියන්නේ පන්ති පළවෙනි වෙන්න පැහැදිලි ඉඩක් තියෙනවා කියලා ඔළුවේ තියාගෙන. එයාට යම්කිසි ඒ කියන්නේ සමහර විට මේ දේ වෙයි කියලා බලාපොරොත්තුවක් එයාගේ හිතේ තියෙනවා. මේට කලින් කියපු අවස්ථාවේ ළමයා ඒ දේ කියන්නේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැතිව නිකන් ආශාවක් විතරයි යා කියන්නේ. එහෙම ඒ දේ වෙන්නේ නැහැ කියලා හොඳටම දැනගෙන. එතකොට මේ විදිහට ෂුවර් එකක් යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව කියද්දි මේ දේ වෙයි කියලා වෙන්න ඉඩක් තියෙනවා කියලා දැනගෙන. එතකොට අපිට කියන්න පුළුවන් first conditional එකකින් if I become the top of the class my parents will give me a gift. අපිට නම් වර්තමාන ගැනත් මේ second conditional එකකින් කියන්න පුළුවන් වර්තමානයේ දෙයක් මෙහෙමනම් මම මෙහෙම කරනවානේ කියලා. ඒ කියන්නේ මම ඇයගේ නම දන්නවනම් මම ඔයාලට කියනවනේ. If I knew her name I would tell you. මෙතන බලන්න මේ අනාගතයේ මෙහෙම දෙයක් වුණොත් හෝ කරොත් කියලා නෙමෙයි කියන්නේ. අනාගතේ දැනගත්තොත් මෙහෙම කරනවා කියලා නෙමෙයි කියන්නේ. මම දන්නවනම් මම කියනවනේ. මේ වෙලාවේ දන්නවනම් මෙහෙම කරනවා කියලා කියන්නේ. ඒතර මේ වෙලාව ඇත්තටම දන්නේ නැහැ යා. If I knew her name I would tell you. ලොතරැයිය දින්නොත් මම පිට රට යනවා. If I won the lottery, I would go abroad. Pitarata abroad. එහෙමත් නැත්නම් තවත් හොඳයි මේක. මම ලොතරැයි දිනුවා නම් පිටරට යනවා කිව්වොත්. ඒක වල පටලගනේ කියලා. මම එහෙම නොකියවි. මේ අතීතයේ කියන දෙයක් ගැන නෙමෙයි මේ කියන. අතීතයේ මෙහෙම වුණා නම් කියලා නෙමෙයි කියන්නේ. අනාගතයේ මෙහෙම වුණොත් කියලා මේ කියන්නේ. මම යා බැන්දොත් මගේ ජීවිතේ අපායක් වෙයි. මේ කියන්නේ ඇත්තටම යදාල කෙනා බඳින්න ඉන්න කෙනා නම් බඳින්න දැන් ලෑස්තිලා එන්ගේජ් වෙලා ඉන්න කෙනා නම් එහෙනම් අපිට first conditional තමයි පාවිච්චි කරන්න වෙන්නේ. If I marry her my life will be in hell. ඒත් එහෙම නොවන මේ කොහෙත් ඉන්න ගෑනු කෙනෙක් ගැන නම් අපි කියන්නේ. නැත්නම් පිරිමි කෙනෙක් ගැන නම් අපි කියන්නේ. අපි දන්න ගොඩක් නරක කෙනෙක් ගැන අපි නිකන් හිතලා කියනවා. අම්මෝ මෙයා නිකමට හරි බැන්දුත් එහෙම නම් ජීවිතේ කෙලවි කියලා. අපාය තමයි ජීවිතේ කියලා. එහෙනම් අපිට second conditional පාවිච්චි කරන්නකෝ. If I married her my life would be in hell. අපිට මේ structure එක මේ second conditional structure එක තව පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඊටමත් ආචාරශීලී විදිහට යම් දෙයක් කරන්න කියලා ඉල්ලන්න. උදාහරණයක් විදිහට gedara weda walata udaw una nan godak hondai. gedara weda walata udaw una na. If you helped me with the housework it would be nice. That it would be nice if you helped me with the housework. අපි මේක එහෙම නැතුව first conditional එකකින් කිව්වොත් if you help me with the housework it will be nice කියලා ඒක ටිකක් ආචාරශීලී අඩුයි. හොඳ අපි යන් තුන්වෙනි conditional එක third conditional මේකේ format එක තමයි මම මුලින් ගත්ත උදාහරණේ. If Vijay Kumarathunga had become the president he would have given free wifi to everyone. අපි first conditional and second conditional පාවිච්චි කරලා අනාගතේ මෙන්න මෙහෙම දෙයක් වුණොත් කියලා කියන්න. එහෙම නැත්නම් වර්තමානයේ මෙහෙම වුණා නම් වර්තමානයේ මෙන්න මේ දේ මෙහෙම නම් මම මෙහෙම කරනවා නේ කියලා කියන්න. ඒ third conditional එක අපි පාවිච්චි කරන්නේ අතීතයේ මෙන්න මේ දේ වුණා නම් මෙන්න මෙහෙම වෙනවා නේ කියලා කියන්න. ඒ කියන්නේ අතරම සිදු නොවිච්ච දේවල් ගැන අපි කතා කරන්නේ අතීතයේ මෙන්න මේ දේ වුණා නම් කියලා. මොකද මේකේ format එක තමයි ඉස්සෙල්ලා conditionals දෙක වගේම මේකෙත්
ක්ලෝසස් දෙකක් තියෙනවා if close එක සහ anit close එක මේකේ if close එක සහිත වාක්‍ය අපි තියන්නේ past perfect form එකකින් past perfect ගැන වෙනම පාඩමක් තියෙනවා description එක ඔයගලන්ට බලන්න පුළුවන් මේ පාඩමෙන් පස්සේ past perfect එකේ වෙන්නේ අපි අදාළ ක්‍රියාපදයේ past participle form එක තමයි ගන්නෙ ඒ වගේම ඒකට ඉදිරියෙන් අපි had කියන වචනේ යොදනවා උපකාරක ක්‍රියාපදේ ඒතර අපි ගත්ත පළවෙනි උදාහරණය if vijay kumar තුංග had become president become කියන්නේ become කියන වචනේ past participle එක became කියන්නේ past form එක past participle form එක තමයි become ඒතර ඒකේ present form එකයි past participle form එකයි දෙකම සමානයි become if vijay kumar thunga had become the president hola if close ege vaakye ehema yoda ganni anith close eka if nathi close eka api yodanni would have kiyala kriya padi past participle eka yodunu etakota if vijay kumar thunga had become president he would have given give ege past participle given he would have given free wifi to everyone vaakye theruma vijay kumar thunga janadhipati vela thibuna nan ohu hemotama free wifi deela මෙතන අපි ඉංග්‍රීසි ගානට හරියටම ටෙන්ස් එකට අනුව සිංහල තේරුම් කිව්වොත් එන්නේ ඒ තේරුම තමයි. හැබැයි අපි සිංහලින් කතා කරන්නේ අතීතයේ මෙන්න මෙහෙම වුණා නම් අන්න අරදී වෙලා කියන තේරුම නම් අපිට ඉංග්‍රීසි මේ ෆෝමැට් එක මේ තර්ඩ් කන්ඩිෂනල් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් අපි සිංහලින් කියද්දි මේ විදිහ අතීතයේ දෙයක් අර මුලින් විජේ කුමාරතුංග ජනාධිපති වෙලා තිබුණා නම් කියනට වඩා ස්වභාවිකයි විජේ කුමාරතුංග ජනාධිපති වුණා නම් ඔහු මෙහෙම කරනවා කියලා කියන එක නේද? එහෙම නැත්නම් ඔහු මෙහෙම කරලා ඒත් මේ ඉංග්‍රීසි තියෙන එක හරියට මේ විදිහටම අපි සිංහලට පරිවර්තනය කළොත් එන්නේ ඔහු මෙහෙම වෙලා තිබුණා නම් එන්නේ මේ දෙක කරලා ලා කියලා මම හිතන ඔයගලට වැටහෙනවා මේ කන්ඩිෂනල් එකේදී අපිට වැඩියෙන් වැදගත් අපි අදහස් කරන්නේ මොකද්ද කියන එකයි මොකද අපි past perfect tense එක වෙනම කිව්වොත් කන්ඩිෂනල් නැතුව නිකන් කිව්වොත් මේ if නැතුව අපි කිව්වොත් විජේ කුමාරතුංග had become president කියලා ඒකේ තේරුම විජේ කුමාරතුංග ජනාධිපති වෙලා තිබුණා he would have given free wifi to everyone oh free wifi හැමෝටම දෙන්න තිබ්බා මේකට අපි වුණා he could have කියන්න පුළුවන් එතකොට තේරුම පොඩ වෙනස් වෙනවා ඔහුට දෙන්න හැකියාව තිබ්බා කියලා තේරුම එනවා he could have කියලා කිව්වා රණිත් කන්ඩිෂනල්ස් දෙකේ වගේම තමයි මේකත් අපිට ඕනම් මේ වාක්‍ය දෙක මාරු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව හැබැයි මේ ඕන කන්ඩිෂනල්ස් එක මෙහෙම වාක්‍ය මාරු කරද්දී සමහර වෙලාවට ඔයගලන්ට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ කිව්වේ උදාහරණයක් විදිහට මේ වාක්‍ය ගත්තොත් මේකේ අපි if විජේ කුමාරතුංග had become the president he would have given free wifi to everyone කියන මේකේ තේරුම විජේ කුමාරතුංග ජනාධිපති වුණා නම් ජනාධිපති වෙලා තිබුණා නම් ඔහු free wifi හැමෝටම දීලා දෙන්න තිබ්බා ඒත් අපි මේ he would have මුලට ගත්තොත් he would have given free wifi to everyone ඔහු හැමෝටම ඔමිලේ වයිෆයි දෙන්න තිබ්බා if විජේ කුමාරතුංග had become president විජේ කුමාරතුංග ජනාධිපති වුණා නම් එතකොට මේ ඔහු කියලා කියන්නේ වෙනම කෙනෙක් වගේ අපිට හිතෙනවා ඔහු මේ වෙනත් මිනිස්සෙක් හැමෝටම free wifi දෙනවා විජේ කුමාරතුංග ජනාධිපති වුණා නම් නිකන් ඒ සතුටට එහෙම කරනවා වගේ කියලා නිකන් හිතෙනවා මොකද මේ he එක අපි යොදන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ මේ he වලින් කියවෙන්නේ කවුරු ගැනද කියලා අතර he එකකින් කියවෙන කෙනා ඔහු කියලා අපි අදහස් කරන කෙනා දෙවෙනියට අපි මෙහෙම සාමාන්‍ය යොදන්නේ නැහැ. ඔයගන්න මේක සාමාන්‍ය දැනීම ඇත්තරම කියනවා. අපි සිංහලින් කතා කළත් අපි කියන්නේ නැහනේ. ඔහු මට ගැහුවා. ප්‍රින්සිපල් හරි නරකයි. මේක තේරුම් ගන්න නැති වාක්‍යයක්. ඒත් අපි කිව්වොත් ප්‍රින්සිපල් හරි නරකයි. ඔහු මට ගැහුවා. අපි මුලින් අදාළ කෙනා හරියට අඳුන්වන කොටස මුලින් එන්න ඕනේ. ඔහු කියන්නේ සර්වනාම පදයක්. ප්‍රොනවුන් එක අපි ප්‍රොනවුන් පාවිච්චි කරන්නේ. අපි තව කෙනෙක්ව හඳුන්වන්න මගේ තැන ඔයාලට තේරෙනවා. එතකොට මේ වාක්‍ය අපි මාරු කරනවා නම් අපිට සිද්ධ වෙනවා පොඩ වෙනස් කරන්න මෙන්න මේ විදිහට විජේ කුමාරතුංග කොහරි අපිට මුලට ගන්න එනවා විජේ කුමාරතුංග මේ හී වෙනකොට විජේ කුමාරතුංග දාන්න වෙනවා අපිට තැන් දෙක මාරු කරන්න විජේ කුමාරතුංග would have given free wifi to everyone if he had become the president අපි තව උදාහරණයක් මේ third conditional එක බලමු ඔයා මගෙන් ඇහුවනම් මම කියනවනේ if ඇහුවනම් එහෙනම් ඇහුවනම් කියන එක තමයි if close එකේ ඉන්නෝනේ if you okay past perfect එහෙනම් had asked me if you had asked me ඊළඟ would have කියලා එන්නෝනේ i would have told you අතීතේ ගැන කියන අතීතේ මෙහෙම දෙයක් වක් කළා නම් ඔහු තා ටිකක් වේගින් දිව්වනම් ඔහු දිනනවා if he had run a bit faster ටිකක් වේගින් ටිකක් වඩා වේගින් දිව්වනම් he would have won the race අපිට වුණා would වෙනුවට could යොදන්න පුළුවන් කරන්න හැකියාව තිබ්බා කියලා කියන්න
එතකොට මම ඉස්සලා ගත්තා උදාහරණයක් ඔයා හොඳින් පාඩම් කළොත් ඔයා විභාගේ පාස් වෙයි කියලා අනාගතය ගැන කියන අනාගතේ මෙහෙම කළොත් ඔයා මෙහෙම පාස් වෙයි ඒත් අපි හිතමු විභාගේ දැන් ෆේල් වුණාට පස්සේ අපි කියනවා ඔයා පාඩම් කළා නම් ඔයා පාස් වෙනවනේ කියලා එහෙනම් if you had studied well you would have passed the exam මේක ඉතම වටිනවා අපිට ඉස්සර මෙහෙම දෙයක් කරා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන් මොකද අපි නිතරම ওই දේ කරනවානේ මිනිස්සු විදිහට අපි එහෙම කරා නම් මෙහෙම වෙනවනේ කියලා වැඩේ වුණාට පස්සේ වැඩේ කියලා වුණාට පස්සේ බයින්න අපි හරිම දක්ෂයි. ඒ බනින දේවල් සාධාරණ වෙන්නත් පුළුවන් අසාධාරණ වෙන්නත් පුළුවන්. එහෙම බනින එක සාධාරණ දෙයක් තමයි පාස්කු ප්‍රහාරය. ජනාධිපති හා අගමැති වගකීමෙන් ක්‍රියා කළා නම් අපිට හැකියාව තිබ්බා පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න. If the president and prime minister had acted responsibly we could have avoided the Easter attack. අපි තෝ අපි කියනවා පොඩි කාලෙම මිය ගිය දරුවෙක් ගැන. ඔහු ඉක්මනින්ම ඔහු මිය නොගියා නම් දැන් තරුණ කඩවසම් කොල්ලෙක් වෙලා ඉඳ තිබ්බා කියලා කියන්නේ කොහොමද? If he had not died at a young age, he would have become a handsome young man by now. මේ වෙද්දි. ඔයා දොර ලොක් කරලා නොතිබුණා නම් කොළු ටික ඇතුළට එනවා. If you had not locked the door, the thieves would have come inside. ඒ කියන්නේ දොර ලොක් කරලා තමයි තිබිලා තියෙන්නේ. ඒත් අපි හිතමු දොර ලොක් කරලා තිබ්බේ නැහැ කියලා. එහෙනම් අපිට මේ දේ කියන්න වෙන්නේ මොකද්ද? ඔයා දොර ලොක් කරලා තිබ්බනම් පොරු ටික එන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. If you had locked the door, the thieves would not have come inside. එන්නේ නැහැ. එතන එන්න හැකි වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. The thieves could not have come inside. අපි හිතමු හරියට ඉගෙන ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා. අපි යට කියන ඔයා ඉගෙන ගත්තා නම් හොදට ඔයා ගොඩක් පෝසත්ෙක් වෙලා ඉන්න ඉඩ තිබ්බා. තව ඔයා දැන් පෝසත්ෙක් කියනවා කියලා කියන්නේ කොහොමද? If you had learned well, you would have been rich now. මේ been කියන්නේ be කියන verb එකේ past participle එක. You would be rich කියන එක. ඒතර you would have been rich. නැත්නම් you would have become a rich man කියලා කියන්න පුළුවන්. ඉතින් මේ තුන තමයි ප්‍රධාන කන්ඩිෂන් තුන. හැබැයි මම මුලින් කිව්වත් වගේ මේ තුන විතරක් නෙමෙයි තියෙන්නේ. මේ format තුන විතරක් නෙමෙයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ යම් කිසි දෙයක් සිද්ධ වුණොත් මෙහෙම වෙනවා කියලා කියන්න. තව ක්‍රම තියෙනවා. තව එකක් විතරක් මම කෙටින් මතක් කරන්න. ඒකත් නිතර එදෙන නිසා ඒ තමයි සමහර දේවල් තියෙනවා අනිවාර්යෙන් සිද්ධ වෙන දේවල්. ඒවා විශ්ව සත්‍යයන්. ඒකේ උදාහරණයක් විදිහට ඔබ අයිස් රත් කළොත් ඒක වතුර බවට පත් වෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. අපිට මේක ඕන නම් ෆස්ට් කන්ඩිෂනල් එකකින් කියන්න පුළුවන් if you heat ice it will turn into water කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් if you heat ice it turns into water කියලා. මෙතනදි වෙන්නේ මේ clauses දෙකම if clause එක අනිත් clause එක දෙකම simple present tense එකේ යෙදෙනවා. first conditional එකේ යෙදුනේ මේ if නොවන අනික් clause එක will යොදලා future tense එකේ යෙදීම. තව උදාහරණයක් ගත්තොත් ඔබ මිනිහෙක්ව මැරුවොත් ඔබ හිරේට යනවා. if you kill a man you go to jail. or if you kill a man you will go to jail කියන පුළුවන්. අපි මේ දෙකම simple present tense යොදන මේකට zero conditional කියලා සමහර වෙලාවට කියනවා. බිඳුව වෙන conditional එක කියලා. කොහරි එක පාවිච්චි කරන්නේ අපි අනිවාර්යෙන් දෙයක් වෙන දෙයක් ගැන කියන්න මේක කළොත් මේක වෙනවා. හොඳයි එහෙනම් මේ ටිකෙන් ඕගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඕනම දෙයක් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියත් ඕනම දෙයක් ගැන ඕගලන්ට කියන්න හැකියාව තියෙනවා. හොඳයි මේක තමයි පාඩේ අවසානය. එහෙනම් ස්තුතියි නරඹට ලයික් එකක් දාන්න මතක කරන්න එපා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න, එකත් කරලා දාන්න. මම තිමිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි තව වීඩියෝ එකකින් හම්බෙමු.